පසටහ අප ් නාලිකාවත්තෙක් එකතුවෙලා ඉන්න ල හැමෝටම අයු බොහෝ වේවා කියන ප්‍රාර්ථනාවත් එෙක අද තිං ල මනගහෙන්න්නාව ඔයාල තාමත් අපපිත්තෙක එක තුවෙලා නැත්තං පාසටන අප YouTube නාලිකා සබස්ක්‍රයිබ් කරලා පපිත්තෙේ එක තුවවෙන්න කියලා ගොඩාක්කාදරින් මතක්ටරනවාගේම බෙල්ලයිකන එකක සලකුණු කරන්නත් තමතය කරන්න පා හිතක ොටපිය ලුත්වීඩියෝ එකක් දාප ගම යාල දැනගන්න පුළුවන් ඉතිං ංකාව කියන්නේ සබාධමේ අපූරු නිර්මාණයක් ඒ වගේම පාරාදේශයක් විවිධවර්ගේ සතාසිී පවුන් දියඇලි ගංකා කඳදුර්ග අද එක මෙකී දෑවලින් අනෝන ඉතාමත් මනස්කාන්ත දූපතක් ඒ වගේම තමයි අපේ රටේ තියන සබාදහම නිර්මාණ ඉතිං මටත් හම්බුනා ඒවගේම හර‍පූර තමන් ඒ අදැකි මොයාලත්ෙක බෙදාගන්න හිතුන නිසා මේ විීඩියෝ එකත් අරගෙන අදත් තාව ඔයාල මනගහෙන්න හැබැයිතිං මේ නිර්මාණයස්ස බාධහමට එකතු කරලා තියෙන්නේෙ අතීතේ ජීවත්වෙච්ච දක්ෂගල්වඩුවන් පිරිසා. කළතර දිස්ට්‍රීක්කේ ඉංගිරිිය ප්‍රදේශයලයකම් කොට්ටාසේ නිමලගම ග්‍රාමනිලධාරි කොට්ටාසේ තමයි මම මේ කියන අපපුරුතන පෙටලා තියෙන්නේ. ඉතිං හරියට ම මේ ස්ථානයට ලඟා වෙන්න පාර කියනවනම් ඉගිරියටට අවුනිකන්දල කිලෝමේට රැක් විතර හොරන පැත්තට එනකොට. රිනවුන් ගරාජය හමුවන. ඉදිරිපිට ඉස්ුරු පාරේ කිෝමීටර් භාගයක් විතර යන්නකොට බුදු පිළිමයක් දකින්න පුළුවන් එතනින් වමට හැරිලමීට සීයක් විතර දුර ගිහාම මේ අයිතිහාසිකෙ ස්ථානය පේටලා තියෙනවා. ඒ තමයි ගොඩක් දෙනෙක් නොදන්න අතලොස්සක් පමණ දෙනා දන්න ඉංගිරිය ඔරලෝසු වල එහෙමත් නැත්තන් ඔරලෝස තටාකය. ඉතින් මේ ඉංගිරිිය ඔරුලෝසු තටාකය මේ වනතුරුත් නිසි බලධාරීකුගේ හෝ වෙනයම් කෙනෙකුගේ අවධානයට ලක් නොවී වල් බිවෙලා තිබුණ තැනක්. ප්‍රදේශවාසින් මෙම තටාකේ ජලස්නානය සඳහා යොදාගත්තත් ඔවුන් මෙහි අයිතිහාසික වටිනාකමක්වත් මෙහ ඇති විසිෂ්ටත්වේවත් ඉතිහාසයවත් දැන සිටිය නෑ. මේ ප්‍රදේශය අයත්ව පැවතියේ ඉංගිරිියවත්ට. මේ ඉංගිරිියවත්තා අයිතිවෙලා තිබුණෙ සොයිස කියනවතු හිමියෙකුට. ඉතින් මේ වත්තු හිමිය විසින්, අර්නෝලිස් කියන කංකානම් තැනට මේ කරවන්නට. ට වසර සියයකට පමණ පෙර භාර කරනවා. එම කංකානම් තැන විසින් පානදුරු ප්‍රදේශයේ සාම්ප්‍රදායික දක්ෂ ගල්වඩුවන් ගෙන්වල පවතින ඇලක ස්භාවික පිහිටීම උපයෝගී කර ගනිමින් මෙම දිය තටාකය එකිනෙකට යාකළ රටාවකට සකසාගත් කළුගල් කුට්ටිවලින් සකස් කරනු ලබනවා. ඒ වගේම තමයි මේ නානතටාකේ හැඩය කුමන ආකාරයෙන් වීියයුතුදයි. කංකානම් විසින් සොයිස්සා මහත්මයාගෙන් අසද්දී ඔහුට මතක්වෙලා තියෙන්නේ ගෙදෙර බිත්තියේ තියෙන බට්ටවර ලෝසුව, අන්න ඒ හේතුවහින්ද තමයි පරණ බට්ටවුරු ලෝසෝක හැඩට මේ ඉදිවෙලා තියෙන්නේ. මෙම තටාකයේ බිමට ගල්පතුරු අල්ලලා මනාව සකස්කරල තිනෝ වගේම ඔරු ලෝසය මුහුණත කොටසේ අග පවතින්නාව කට්ටාකැපුූ දොරටුව ලැලි දමාත් තටාකය භාවිතා කරනට අවැසි වූ විට වසා දැමීමට හැකි වෙනවා. එවිට මෙම තටාකේ ජලයෙන් පිරී යනවා ඔර ලෝසුවේ මුහුණත කොටසේ පීනා නෑමටත් ඔරු ලෝසූ වලබඳු කොටසේ ගිලි නෑමටත් හැකිවන අයරෙන් මේ නිර්මාණය කරලා තියෙනවා මෙහි මුහුණතකොටසේ ගැම්ඹුර අඩි දෙක හමාරක් පමණ වනාතර වලකොටස අඩි හතක් පමණ ගැම්ඹුරක් වෙන අතීතයේ මේ භාවිතා කරලා තියනෙ මේ නිර්මාණය කරවපු සොයි සමහත්මයා වගේම ඔහුගේ නෑදෑ හිතමිතුරන් පසුකාලේ වැලිපස් ගොඩවී නිසි නඩත්තුවක් නොවූ නිසා වසර හැත්තෑවක් පමණ අකුල්ලින් වැසි ගොස් තිබුණ. මෙහි පෙනෙනෙට තිබුණන බට්ටවරු ලෝසයේ වලබඳ කොඩස පමණක් නිසා ගැමියන් මේ ඔරුලෝසු වල යන නාමෙන් හඳු නොනටුණ. ඉතිං මෙහිදී මටහි තුනේ අතීත උරුමය නැවත පාදාගෙන පෙර පැවිති තත්ත්වය වත්මන් පරපුරට දැකකැනීමට ඉඩ පහසුකම් සැලසිිය යුතු බවයි. ඒවගේම තමයිති. වීඩිය එක බලනොයාලටත් මේ ස්ථානය නර බන්නට යනට පුංචි අදහසක් පහළ වෙන්න පුළුවන් ඉතින් ඒමයගෙන් අපි පුංචිල්ලීමක් කරන්න කැමති. ඉතින් මේ හැම නිර්මාණයක්ම බද්ධ වෙලා තියෙන්නේ අපේ ස්ැභාවික පරිසරයක්ත් එක්ක. ඒ නිර්මාණ දැක බලාගන්නවා වගේම ඒ පරිසරය ආරක්‍ෂා කර ගැනීමත් ඔබේත් මගේත් පරම යුතුකමක් වෙනවා. ඒකාරණ ඔයාලට මතක් කරන ගමක් අදට කිහින් එන්නම් ඔල හැමෝටම සුබදාසක් ඒ වගේම තමයි මේ වීඩුවක යාල්ුවන්නත් බලන්න ශයාා කරන්න අමතක කරන්න එපා වගේම ඔලගේ වටිනා අදහසත් කමෙන්ට් කරන්න කියලා පුංචිල්ලීමක් කරනවා